සුබදාසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අද දවසේදී ආසාදිත නොවී සිටීම කියන දේ තමයි අභියෝගය අවදානම කියන දේ. ඒ නිසා ඒ වෙනුවෙන් ඔබේ පැත්තෙන් වෙන්නට තියෙන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම කියන දේ ඔබ ඉෂ්ට කරාවි කියලා අපි විශ්වාස කරනවා. මේ වෙද්දි ජනතාව අතර තමන්ටම කියලා ලොක්ඩවුන් එකක් පනවා ගැනීම කියන දේ ජනතාව අතර සිදුවෙන කාරණයක් බවට පත් වෙනවා. ඊයේත් අප දුටුවා අම්බලන්ගොඩ නගරය හෝ වේවා කැකිරාව මේ වගේ නගර බොහෝමයක් ජනතාව එකතු වෙලා මේ විදිහ ආසාදිත වැඩි. ඒ හින්දා අපි මේකෙන් පොඩ්ඩක් ඈත් වෙලා ඉන්නවා කියන තැනට ඇවිත් තියෙනවා. ඒ නිසා මේකේ බය කියන දේ බොහොම තදින්ම දැනෙන තැනකටපත් වෙලා තියෙනවා. ඊයේ දවසේදීත් මරණ 167කට වාර්තා වෙනවා. 3000ක් මුව ආසාදිතින් වාර්තා වෙලා තියෙනවා. දැනට තියෙන දත්ත වාර්තා වලට අනුකූලව ගෙවුණු සතිය බැලුවොත් සතිය ඇතුළත මරණ 918යි ආසාදිතින් 24000ක් ගෙවුණු සතිය තුළදී හඳුනා ගන්නවා. සමස්තයක් විදිහට ගත්තහම මරණ ප්‍රතිශතය 60% ඉහළ යාමක් තියෙනවා. ලෝකේ දත්ත වාර්තා එක ගත්තහම මිලියනයකට සිදුවන මරණත් එක්ක ගත්තහම මිලියනයකට මරණ 7ක් වැනි ඉතාමත් ඉහළ තත්වයක අවදානම් තැනක අපි සිටින්නේ. දත්ත වාර්තාවල යම් යම් වෙනස්වීම් සිදු වේවි කියන පදනමක් රජය පැත්තෙන් කියවෙනවා. කෙසේ වෙතත් මේ සියලු දේත් එක්ක දැනට වාර්තා වෙන දත්තත් එක්ක අපි කතා කරන විටදී කොළඹ ජාතික රෝහලේ ආසාදිතයින් 600කගෙන් 300කට ආසන්න ප්‍රමාණයක් ඔක්සිජන් අවශ්‍යතාවය සහිත සිටිනවා කියන කාරණේ තමයි ඇත්ත කතාව. ඒ නිසා මේ අවදානම ඉතාමත්ම වැඩි. මේ අවදානමෙන් ආරක්ෂා වීම අත්‍යවශ්‍ය වේලාවක සිටින්නේ. එන්නත්කරණයේ දෛනිකව ලක්ෂ 3.5 අතර ප්‍රමාණයක් එන්නත්කරණයේ සිදු කෙරෙමින් පවතිනවා. මේ එන්නත්කරණයත් එක්ක ඉදිරියේදී මරණ අඩු වෙනු ඇතැයි අප විශ්වාස කළත් මේ පවතින කාලවකවානුව තුළදී වසංගත ඉහළ යාම නිසා පවතින තත්ත්වය ඉතාමත්ම අවදානම්. ඒ නිසා ඒ අවදානමේ බැරෑරුම්කම අපි ඒ විදිහට ඔබව දැනුවත් කරනවා. මේ එක්ක අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වෙද්දි රෝහල් පද්ධතිය ඉතාමත්ම සක්‍රීය විදිහට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. සාමාන්‍යයෙන් දවසක කරපු වැඩවලට වැඩිය තුන්ගුණයක වැඩ මේ වෙද්දි සෞඛ්‍ය ශාස්ත්‍රය කරනවා. ඒ තරම් මහන්සි වෙනවා. ඒත් සියලු දේත් එක්ක සෞඛ්‍ය ශාස්ත්‍රයට තවත් දායකත්වයක් දක්වමින් මේ වෙද්දි ආයුර්වේද පැත්තෙනුත් විශේෂ දායකත්වයක් දක්වනවා. අපි දන්නවා රෝගීන් 2000කට 1000 ගානකට ආසන්න ප්‍රමාණයක් මේ වෙද්දි ආයුර්වේද රෝහල්වල ප්‍රතිකාර ලැබමින් සිටිනවා. ඒ වගේම තමයි මේ වෙද්දි ආයුර්වේද ප්‍රතිකර්ම, ඒ වගේම බටහිර වෛද්‍ය ප්‍රතිකර්ම මේ සියලු දේත් එක්ක ජීවිත බේරා ගැනීම කියන අරගලේ අපි හැමෝම එක විදිහටම මහන්සි වෙනවා සෞඛ්‍ය බලධාරීන්. ඒ නිසා අද දවසේදී අපි හිතුවා විශේෂ ව්‍යාපෘති කිහිපයක්ම ආරම්භ කළා තියෙනවා. නිවසේ මේ වෙද්දි අපි දන්නවා රෝහල් වලට යන්න හැකියාවක් නැති පිරිසක් ඉන්නවා. නිවෙස්ගතව නිරෝධායනයේ ඉන්න පිරිසක් ඉන්නවා. නිවෙස්ගතව ප්‍රතිකාර ලැබමින් ඉන්න පිරිසක් ඉන්නවා. මේ සියලු දෙනා වෙනුවෙන් සක්‍රීය වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ වෙනුවෙන් අපි අද දවසේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බොහොම ගෞරවයෙන් යුතුව අද දවසේදී ආරාධනා කළා ආයුර්වේද කොමසාරිස්තුමන් ආචාර්ය ධම්මික අවේගුණවර්ධන මහතාට. ආයුබෝවන් කොමසාරිස්තුමනි. ආයුබෝවන්. බොහොම ගෞරවයෙන් ජාතික රූප හැඬ පිළිගන්නවා. මේ ඇති වෙලා තිබෙන තත්ත්වයත් එක්ක ආයුර්වේද පැත්තෙන් බොහොම හොඳ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා. අපි දැක්කා විවිධ අවස්ථාවන් වලදී බොහොම සක්‍රීය දායකත්වයක් සිසිර ජයකොඩි අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයත් එක්ක විශේෂ අමාත්‍යංශ ලේකම්තුමිය මේ සියලු දෙනාම අපි දැනුවත් කිරීම කළා. මේ වෙනකොට පවතින තත්ත්වයත් එක්ක ආයුර්වේද දෙපාර්තමේන්තුව අමාත්‍යංශ විදිහට මොකද දායකත්වය ඔබතුමන්ලගේ? ඔව් දැන් මේ රටේ පවතින මේ වසංගත තත්ත්වයත් සමගම දෙපාර්තමේන්තුව සහ අමාත්‍යංශ පැත්තෙන් අපේ කාර්යභාරය අපි නිවැරදිව හඳුනාගත්තා. ඉතින් අපි හඳුනාගත කාර්යභාරය තුළ ජනතාවට දේශීය වෛද්‍ය අංශයෙන් අපේක්ෂිත ඒ අවශ්‍යතා ටික ඉෂ්ට කරන්න නොපැකිලව සහ සක්‍රීය මේ වෙනකොට කටයුතු කරගෙන යනවා. ඉතින් ඔබතුමා මේ පූර්විකාව විදිහට සඳහන් කළ ආකාරයට අප විශාල ව්‍යාපෘති කිහිපයක් මේ වෙනකොටත් ආරම්භ කරලා තියෙනවා. එක පැත්තක් නිවාරණය අංශයෙන් කටයුතු කරනවා. ඒ වගේම ප්‍රතිකාර අංශයෙන් කටයුතු කරනවා. ඊට අමතරව මේ මෑත කාලේ අපි මේ පශ්චාත් ප්‍රතිකාරය කියන්නේ රෝහල් වලින් නික්ම යන පුද්ගලයන් සම්බන්ධව ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම කියන කාරණා තුන ඔස්සේ තමයි අපි මේ වසංගත තත්ත්වය වෙනුවෙන් අමාත්‍යංශය සහ දෙපාර්තමේන්තුව මේනකොට කටයුතු කරගෙන යන්නේ. දැනට විශේෂම ව්‍යාපෘතියක් විදිහට අපිට කතා කරන්න තියෙනවා ආයුර්වේද ක්‍රියාවලිය මූලික කරගැනීමෙන් යන සුවදරණී ප්‍රජා සෞඛ්‍ය සේවය, දේශීය වෛද්‍ය අංශයේ තොරතුරු දැනගැනීමේ හදිසි අමතුම් දුරකථන නාමාවලියක්, ඒ වගේම නිවෙස්ගත කොවිඩ් රෝගීන් සඳහා දීප ව්‍යාප්ත දේශීය වෛද්‍ය ප්‍රතිකාර සහ උපදේශන සේවාව පැය 24 පුරා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල ආයුර්වේද ක්‍රියාවලිය පැත්තෙන් සිද්ධ වෙනවා. මොකද්ද මේ සුවදරණී ප්‍රජා සෞඛ්‍ය සේවය කියන්නේ? සුවදරණී ප්‍රජා සෞඛ්‍ය සේවය කියලා කියන්නේ අපේ දේශ ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ අපේ ප්‍රජා සෞඛ්‍ය සේවාවක් තිබ්බා. එතකොට මේ ප්‍රජා සෞඛ්‍ය සේවාවෙන් නිවාරණ කටයුතු තමයි අපි ශ්‍රී ලංකාව පුරාම ඉන්න ජනතාවට මෙතෙක් කලක් ලබා දුන්නේ. නමුත් මේ කොවිඩ් වසංගත තත්ත්වයත් සමගම අපි ඒකේ තුල විශේෂිතම ව්‍යාපෘතියක් විදිහට මේ කටයුතු ආරම්භ කරා. මේ කොවිඩ් වසංගතයෙන් ජනතාවට සහන සලසන්න ඒකේ අධියර කිහිපයක් තියෙනවා. අපි පළවෙනිම ආරම්භ කරේ මේක නිවාරණය කරගෙන යන්න. ඒ නිවාරණය කරගෙන යෑමට අපි
මූලික වශයෙන් ඖෂධ හඳුන්වා දුන්නා ඒ වගේම විහරණ ක්‍රම හඳුන්වා දුන්නා රෝගී රෝගයේ වැළඳ ගැන වැළඳීමෙන් ලක් නොවී සිටීමට කටයුතු ක්‍රියාත්මක කරා අපි පළවෙනි දෙවෙනි රැලි වලදී අපි එවැනි ආකාරයෙන් කටයුතු කරා නමුත් මේ මේවැනි මේ අවස්ථාවේදී අපි ඊට තව එහාට ගිහිලා වඩාත් සැලසුම් සහගතව විශේෂයෙන්ම ගරු අමාත්‍යතුමාගේ මග පෙන්වීම සහ අපේ අමාත්‍යංශ ලේකම්තුමියගේ ඒ දානායකත්වය මත අපි දැන් මේක ඊට වඩා පුළුල්ව දුරකථන නාමාවලියක් අපි ප්‍රකාශයට පත් කරමින් ඒ වගේම අපේ නිලධාරීන් පුහුණු කරමින් කොහොමද මේ අපේ බියටපත් වෙච්ච ජනතාව එහෙම නැත්නම් ආසාදනයේ ලක් වෙලා නිවෙස්වල ඉන්න ජනතාව ඒ වගේම ආසාදනයේ ලක් නොවී සිටින්නේ කියන කාරණාවලට අදාළව අපි පුළුල්ව සැලසුම් සහගත යන වැඩසටහනක් ගැන තමයි මේ සුවදරණී ප්‍රජා සෞඛ්‍ය සේවාව කියලා කියන්නේ. ඉතින් අපේ දිවිනපුර අපේ විසිටින් සිටින සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ මට්ටමින් ඉන්න ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මේ කාර්යභාරය බාරගෙන තියෙනවා. අපි මේකට දිස්ත්‍රික් නායකත්වයක් පත් කළා තියෙනවා. ඒ දිස්ත්‍රික් කණ්ඩායම්වල ඒ දුරකථන නාමාවලිය තමයි අපි මාධ්‍ය හරහා මේකට ප්‍රචාරය කළා තියෙන්නේ. ඉතින් ඔවුන්ට ලැබෙන නිරන්තර දුරකථන ඇමතුම් අපි ප්‍රාදේශීය මට්ටමේ ඉන්න අපේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සංනිවේදනය කරමින් හැකිතාක් දුරට මේ අපේ මේ පීඩාවට පත් වෙන ජනතාවට සමීප වෙලා ඒ කටයුතු තමයි මේ වෙනකොට අපි මේ අඛණ්ඩව කරගෙන ඉදිරියට යන්නේ. දැන් කොමසාරිස්තුමනි මේ මේ වෙද්දි මම හිතමු මම ආසාදිතයෙක් බවට පත් වුණොත් මට ඕනේ නම් නිවෙස්ගත ප්‍රතිකාර නම් මට ලබා ගන්න රෝහලක් හොයාගන්න බැරි තත්ත්වයක නම් ඉන්නේ. මම කොහොමද ඔබතුමන්ලට සම්බන්ධින් අපි සරලව මුලින් ඉඳලා පැහැදිලි කරලා දුන්නොත් එහෙම? ඔව් අපි සරලව පැහැදිලි කරොත් ඉතා වැදගත් ප්‍රශ්නයක් තමයි ඇහුවේ. ඔබ දන්නවා මේ වෙනකොට ලංකාවේ මේ වසංගත තත්ත්වයත් සමගම මේ නිරෝධායන පනතක් හරහා නීති සහ රෙගුලාසින් පනවල තියෙනවා. එතකොට අපි ක්‍රියාත්මක වන්නේ නීති රෙගුලාසි පද්ධතිය තුල. එතකොට සාමාන්‍යයෙන් අපි කොවිඩ් ආසාදනයක් හෝ අපි ආසාදනය ලක්ුණා කියලා සැක කරනවා නම් අපි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ඒ දාල කටයුතු ආරම්භ කරනවා. ඒ සමගම තමයි මේ කටයුත්ත දැනෙන්නේ එක්කෝ ඔවුන් නිරෝධායනය ලක් කරනවා සැකසිත පුද්ගලයෙක් නම් ආශ්‍රිතයන් නම් එහෙම නැත්නම් අපි අර අමායමී ක්‍රමවේදය තුළ අපි රෝගීන් ලෙස හඳුනාගත්ත අය අදාළ පරීක්ෂණ කළා තහවුරු කරගන්නවා ඔහු රෝගියෙක්ද නැද්ද කියන එක. ඒතර රෝගියෙක් නම් අපි එක් ආකාරයකින් ක්‍රමවේදයක් අනුගමනය කරනවා රෝගියෙක් නොවන තහවුරු වෙච්ච පුද්ගලයෙක් අපි නිරෝධායන ක්‍රියාවලියට අපි යොමු කරනවා. ඒතර මේ කණ්ඩායම් දෙකෙන් මා පළ අර නිරෝධායන ලක්වන පුද්ගලයන් ගත්තොත් ඔවුන් අපි නිවෙස් නිරෝධායනයේ නිවස තුල හෝ ආයතනගත නිරෝධායනයකට තමයි දැනට ක්‍රියාත්මක වන්නේ. ඉතින් ඊළඟ කණ්ඩායම තමයි දැනට මේ අලුතෙන්ම ආරම්භ කරලා තියෙන්නේ කළුතර දිස්ත්‍රික්කයෙන් ওই නියාමන ව්‍යාපෘතියක් විදිහට ආරම්භ කළා දැනට බස්නාහිර පළාත් සහ අනෙකුත් පළාත්වල මේ ක්‍රියාවට නැංවීමෙන් පා යන්නේ මේ ආසාදිත බවට තහවුරු වෙච්ච පුද්ගලයන් නිවෙස්වල තියාගෙන ඒ කරන කටයුත්ත. හැබැයි මේකෙදී විශේෂයෙන්ම අපි අපි අපිට මට හිතුණාට එහෙම නැත්නම් ඔබතුමාට හිතුණාට මම මේ මට කොවිඩ් ආසාදිතයි මම ගෙදර ඉන්නවා කියන කාර්යයට එහෙම අපිට යෑමේ හැකියාවක් නැහැ. තොර ඒකට ක්‍රමවේදයක් තියෙනවා. මොකද අපි බලනවා මේ රෝගියාගේ වයස ඒ රෝගියාට තියෙන අනිකුත් රෝගී තත්ත්වයන් සංකූලතාවයන් තියෙනවද? එහෙම නැත්නම් ඔහුට කොවිඩ් රෝගයේ මත යම් යම් කොවිඩ් රෝගයට අදාළව ලක්ෂණ තියෙනවද කියන කාරණාත් එක්ක ඒ වෛද්‍ය නිර්දේශ මත තමයි ඒක තීරණය වෙන්නේ. ඔහු නිවස තුල සිටිය යුතුද නැත්නම් රෝහල්ගත විය යුතුද නැත්නම් අන්තර්මාධ්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කළ යුතුද කියන කාරණේ. එතකොට අපි හිතමු යම් කිසි ආකාරයකින් තීරණයක් වුණොත් එහෙම ඔහුට රෝග ලක්ෂණ සහ අනිකුත් දේවල් අල්ප වශයෙන් තියෙනවා නම් රෝගී ආසාදනයේ බව විතරක් තහවුරු වෙනවා නම් වයස ගැන ප්‍රශ්නයක් නැත්නම් අපිට පුළුවන් ඔහු නිවසගත තුල තියන්න. එවැනි අවස්ථාවලදී අපිට අපි මැදිහත් වීම වෙනවා අපිට දුරකථන ඇමතුම් අපේ ජාලය හරහා ලැබුණාම අපි ඔවුන් සමග සම්බන්ධ වෙලා ඔවුන්ට අවශ්‍ය දේවල් ටික අපි කියලා දෙනවා. මොකද මෙතනදී විශේෂයක් තියෙනවා අපිට පොදුවේ කතා කරන්න බෑ. ඔබ දන්නවා දැන් මේ වගේ අවස්ථාවකට පත් වුණාම නිවෙස්වල තියෙන සම්පත් සීමිතයි. නිවෙස් ඒ නිවස නිරෝධායන නිවසක් කියලා සඳහන් කරාම කවුරුත් එන්නේ නැහැ. උදව් කිරීම අඩුයි. එතකොට දැන් අපි ලොකු ලොකු දේවල් අපි එයාලත් එක්ක සාකච්ඡා කරොත් එහෙම ඔවුන්ට සපයා ගන්න බෑ. ඒකෙන් ඔවුන් තවත් මානසික පීඩාවට පත් වෙනවා. ඒ නිසා අපි හොඳ සංනිවේදන ක්‍රමයක් තුලින් අපි ඔවුන්ගේ ආතතිය දිරිලීම බිය කියන එක පහ කර යෑම සහ අනිකුත් පොඩි පොඩි මතුවෙන රෝග ලක්ෂණ සහ සංකූලතාවන් සම්බන්ධව අපි ඔවුන් සමග නිරන්තරයෙන් සාකච්ඡා කරමින් ඔවුන්ගේ තියෙන ක්‍රමය අනුව ඔවුන්ගේ ආහාරය සකස් කර ගැනීම ඔවුන් කොහොමද විහරණේ කොහොමද තමන්ගේ දෛනික කටයුතු කරගන්නේ කියන කාරණා ගැන තමයි අපි ඔවුන් දැනුවත් කරන්නේ.
ඊට අමතරව ඖෂධ අවශ්‍ය වන අවස්ථාවලදී අපි ඖෂධ අපි ලබා දීම හෝ නැත්නම් ගෙදර තියෙන ඖෂධ සකස් කර ගැනීම එවැනි වලට අපි අධීරෙන් අධීර තමයි ඒ කටයුතර යන්නේ ඒක තමයි මේ මේ සුවදරණී මේ ක්‍රියාවලිය යටතේ ක්‍රියාත්මක වන්නේ මම සඳහන් කර අනිත් කණ්ඩායමට අපි කරන්නේ නිවාරණයට අදාළව අපිට දැනුවත් කිරීම කරන්න පුළුවන් එතකොට ඔවුන් සමහරලාට නිවෙස් නිරෝධායනයේ ලක් කළා මේ සීමා කළා නැහැ ඔවුන්ට ඒ පහසුකම් ටික පිටින් සපය ගන්න පුළුවන් ඉතින් අපි ඒ විදිහට ඒ අවස්ථාව අනුව තමයි අපිට දුරකථන ඇමතුම්වල ලැබෙන ඒ ඉල්ලීම් වලට ප්‍රතිචාර දක්වන්නේ නමුත් අපිට ඔය කියන කාරණාවලට අමතරව තව බොහෝ කාරණාවලට විමසීම් ලක් වෙනවා විශේෂයෙන් රෝහල් වල ඇඳන් ලබා ගැනීම එහෙම නැත්නම් වැඩිහිටි රෝගීන් රැක බලා ගැනීම ඒ වගේම ආහාර පාන සපයා ගැනීම ඉතින් ඔය වගේ ගොඩාක් ප්‍රශ්න එනවා ඉතින් ඔබ දන්නවා එහෙම දුරකථනයක් විවෘත කරාම ජනතාවට එක කාරණයක් නෙවෙයි තියෙන්නේ නමුත් අපි සියලුම දේව ප්‍රතික්ෂේප කරන්නේ අපේ කණ්ඩායමේ අදාළ තැන්වලට ඒව යොමු කරමින් ඒ අදාළ පහසුකම් සම්බන්ධීකරණය කරමින් තවත් රජයේ පැත්තට යොමු කළ යුතු කාරණා තියෙනවා අපි ඒවත් බාරගෙන අමාත්‍යංශය සහ ඒ ඉහළට ඉහළට අපි සම්නිවේදනය කරමින් මේ කාර්යය දැන් මේ වෙනිට සංවිධානාත්මකව ඒ අරගෙන යනවා දැනට ඔබතුමන්ලගේ තියෙන රෝහල් පද්ධතියින් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන විදිහට ආයුර්වේද ක්‍රමවේද යටතේ තියත් වෙන කොච්චර ප්‍රමාණයක් තියෙනවද? දැනට අපේ කොවිඩ් රෝගීන් සඳහා අන්තර්මාධ්‍ය ප්‍රතිකාර ඒකක විදිහට අපි ස්ථානගත කරලා තියෙනවා රෝහල් 12ක්. ඒ රෝහල් 12 ලංකාවේ තියෙන මේ පළාත් සභා 9 තුලම ක්‍රියාත්මක වෙනවා. දැන් අපි මේ ඉන්න බස්නාහිර පළාත ගත්තොත් අපේ ප්‍රධානතම ආයතනය තියෙන්නේ නවීන ආයුර්වේද පර්යේෂණ ආයතනය. ඒතොර දැනට ඒක ඇඳන් 97කින් යුතු ප්‍රතිකාර ඒකකයක් ක්‍රියාත්මක වෙනවා ඒ වගේම මධ්‍යම පළාත ගත්තොත් මධ්‍යම පළාතේ පල්ලෙකලේ පළාත ආයතන රෝහලේ අන්න 180කින් යුතු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වෙනවා එතකොට ඒක තමයි පළවෙනිම මේ පද්ධතියට අපි ආරම්භ කරේ පසුගිය අවුරුද්දේ ඒ වගේම ඌව පළාත ගත්තොත් දියතලාව ආයතන රෝහල වයම් පළාත ගත්තොත් ඩීබී වෙලගෙදර ආයුර්වේද රෝහල කුරුණෑගල ඒ වගේම නාරම්මල ආයුර්වේද රෝහල ඒ වගේ රත්න සබ්‍රගම් පළාත ගත්තොත් රත්නපුල ආයුර්වේද රෝහල ඒ වගේ පළාත් පළාත් 9 තුලම රෝහල් 12ක් මේ වෙනුවට නැදන්නේ 1000 ගණකට වඩා වැඩි ප්‍රමාණකින් මේ වෙනුවට ක්‍රියාත්මක වෙනවා. දැනට ආයුර්වේද රෝහලක ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝගීන්ට වරණයක් තියෙනවද? මට ආයුර්වේද රෝහලකට යන්නට ඕනේ කියන දේ ඉල්ලීමක් කරන්න පුළුවන්කමක් තියෙනවද? ඒකත් ඇත්තට ගොඩක් රෝගීන් අපෙන් එහෙම ඉල්ලීම් කරනවා. නමුත් ප්‍රධානම කාරණේ වෙලා තියෙන්නේ මේ වුණිට අපේ රෝහල් පද්ධතිය ඇඳන් පිරීලා තියෙන්නේ. එතකොට මේ ඇඳන් සංඛ්‍යාව මතත් මේක සීමා වෙනවා. දෙවෙනි කාරණේ තමයි මේ රෝගීන් ඉන්න ස්ථානය අනුව ප්‍රවාහනය කර ගැනීම සම්බන්ධව ගැටලු මතුවලා තියෙනවා. මොකද අපි ජාතික ප්‍රවාහන පද්ධතිය තුල තියෙන ගිලන් රථ සහ ඒව තමයි භාවිතා කරන්නේ. එතකොට ඊළඟට දුර සමහරට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා යම් යම් සීමා කිරීම් තියෙනවා. මම අර මුලින් සඳහන් කර විදිහටම අපිට රෝගියෙකුට කැමති වුණ රෝගියෙකුට කෙලින්ම ඇවිල්ලා අර නිකන් රෝහලකට ඇතුල් වෙන වගේ ඇතුල් වෙන්න බෑ. අර පද්ධතිය තුල අර තියෙන රෙගුලාසින් තුල තමයි මේ ක්‍රියාවලියක වෙන ක්‍රමවේදය තුල තමයි අපේ රෝහලකට එන්න ඕනේ. කියන්නේ ඉස්සෙල්ලාම අපි සරලව ගොත් PHI මහත්තයා එතුමා අමතන්න ඕනේ. ඊට පස්සේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා අමතන්න ඕනේ. ඒ ක්‍රියාවලිය තුල තමයි අපේ රෝහල් වලට එන්නේ. නමුත් අපිත් දැන් අපිට තියෙන සම්පත් අනුව අපි ටිකක් වැඩිහිටි සංකූලතාව ඇති රෝගීන් අපි දැනට බාරගන්නේ නැහැ. මොකද අපේ තියෙන සම්පත් අපිට සීමිතයි. ඒ විශේෂඥ පහසුකම් විශේෂඥ ප්‍රතිකාර තියෙන රෝගීන්ට වඩා අපි සංකූලතා රහිත අපි ළඟ තියාගෙන කළමනාකරණය කරගත හැකි මට්ටමේ රෝගීන් තමයි අපි තෝරාගෙන මේ අපේ ආයතනවල තියාගෙන ප්‍රතිකාර කරන්නේ. යම් විදියකින් ආයුර්වේද රෝහල් පද්ධතිය තුළ ප්‍රතිකාර ලබන මේක අර උත්සන්නම තැන කියන ඔක්සිජන් අවශ්‍යතාවය දක්වා යාමනේ. එහෙම අවශ්‍යතාවයක් આવත් ඔබතුමන්ලා ජාතික බටහිර වෛද්‍ය පද්ධතියත් එක්ක සම්බන්ධ වෙලාද වැඩපිළිවෙල යන්නේ? ඔව් අනිවාර්යයෙන්ම. අපේ මේ සිළුම රෝහල් කටයුතු කරන්නේ සෞඛ්‍ය අංශයේ අපිටත් එක්ක ඒ නම් කරලා තියෙන රෝහලක් සමග ඍජුව සම්බන්ධතාවය ඇති කරගමින්. එතකොට දැන් උදාහරණයක් ගත්තොත් අපි නවීන ආයුර්වේද පර්යේෂණ ආයතනයේ තියෙන මේ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කෙලින්ම සම්බන්ධකම් තියාගෙන යන්නේ අපේක්ෂා රෝහල සමග. දැන් පල්ලෙකලේ තියෙන රෝහල ඍජු සම්බන්ධකතාවය තියාගෙන යන්නේ මහනුවර තියෙන ජාතික රෝහල සමග. එතකොට දැන් ඔබ අහපු ප්‍රශ්නයට අදාළව අපි හිතමු මේ රෝගියෙකුට ශ්‍රේණික සංකූලතාවය තියෙනවා. කොවිඩ් ආසන්නයට අදාළව. එතකොට සමහරලාට ඔක්සිජන් අපිට දී යුතු වෙනවා ඒ ඔක්සිජන් ඉහළ ප්‍රමාණවලින්. දැනට අපේ මේ පද්ධතිය තුළ අපිට ඉතාම සරල මට්ටමේ ඔක්සිජන් පහසුකම් අපිට ලැබිලා තියෙනවා.
නමුත් ඊට එහා ගියොත් එහෙම විශේෂඥ වෛද්‍යරංග උපදෙස් ඕන. ඒතරේ විශේෂඥ අධීක්ෂණය යටතේ තමයි ඔවුන් කටයුතු කරන්නේ. ඉතින් මේ අපි දෙගොල්ල එකට සම්බන්ධීකරණයෙන් තමයි මේ කටයුත්ත කරගෙන යන්නේ. මොකද මේ අපි අපි ගණඳුන කරන්නේ ජීවිතත් එක්ක. ඉතින් ජීවිත සුරක්ෂිත කිරීමේ වගකීම රජයේ ආයතන විදිහට අපිට සම්බන්ධයි. ඒ නිසා සෑම අපේ මේ අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානයකටම විශේෂඥ වෛද්‍යරෙගේ पूर्ण अधीक्षण यटते मग पेन्नीम तीयन इवगेम अपित संबंध लीन मे रोहलकट हदीसियाण तपे गिरा हर मे रोगी मारुकियावीम ये आधार प्रतिकार लादीम की एक वगकी मेंगी तो कार्यतम अभी मे कटयुत करगने ओम पहदेली मे वेदी कॉविड तत्व कहुमद इवागे मत विशेष व्यापृति आप क्रियात्मक स्वधरणी प्रजा सौख्य सेवे कहुमद वेडपिलीवल सिद्धवेन्नी एक क्रम वेदे अटते ओब आसादित बावट पत्नो तेमोच्चक हरह इलियापदीम हरह तम मे क्रम वेद दियात्न किसी मद्या सामान्य पटिपाटी पारिबाहिरो मेक पिटिंपन लघिंकर बह ये क्रम वेदे अटते आयुर्वेद प्रतिकार लागे निम अपेक्षा करना करपूल वेडपिलीवल मुखक्त आयुर्वेद प्रतिकार मध्यस्थान एक प्रतिकार लभ्यूट संकूलता ආවොත් ඒ සඳහා අවශ්‍ය වුණු වැඩපිළිවෙල මොකක්ද කරෙන්නේ මේ ටිකම අපි පැහැදිලි කරගත්තා මොකද බොහොම ලොකු ඉල්ලුමක් මේ වෙද්දිත් තියෙනවා මේ ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීමේ ක්‍රමවේදයක් එක්ක දැන් මේ සියලු දේත් එක්ක අපි දැකපු දේ තමයි අන් කවරදාටත් වැඩිය ඔබේ ගමේ තියෙනවා නම් යම් සුසැලක් ආයුර්වේද නිෂ්පාදන විකුණන එතන පොලිමක් හැදෙනවා අපි දැක්කේ මේ වසංගත තත්ත්වයත් එක්ක බොහෝ ජනතාවක් මේ දේශීය ප්‍රතිකර්ම වලට අවධානය යොමු කළා අපි දැක්කා ප්‍රතිශක්තිය වර්ධන විවිධ පාන වර්ග විවිධ දේවල් නිෂ්පාදන විශේෂයෙන්ම සුවදරණි වැනි නිෂ්පාදන වලට බොහොම ලොකු ඉල්ලුමක් ඇති වෙලා තිබුණා කොහොමද මේ වෙද්දි ජනතාවගේ මේ වසංගත තත්ත්වයත් එක්ක ආයුර්වේද පැත්තට නැඹුරුව කොමසාරිස්තුමනි ඔව් දැන් අපේ ශ්‍රී ලංකාව වගේ රටක් කොහොම වුණත් අපේ දේශීය වෛද්‍යකම වලට ජනතාව විශේෂ ලොකු නැඹුරුවක් තියෙනවා ඒ නඹුරත් එක්ක තමයි ගියේ නමුත් ඒක අපිට විශාල වශයෙන් දර්ශනය වුණ නැති එක විතරයි තිබ්බ ප්‍රශ්නේ. නැත්නම් ජනතාවගේ විශ්වාසයක් තියෙනවා දේශීය වෛද්‍ය ක්‍රමවල ඖෂධවල අපේ රටේ තියෙන මේ ඖෂධ සහ අපේ පාරම්පරික වෛද්‍යවරයා ගමේ ඉන්න වෙද මහත්තයා ගැන. නමුත් මේ කොවිඩ් වසංගතයත් එක්කම එකපාරටම මේ යාලට දැනෙන්න ගත්තා. මීට වඩා අපි දේශීය වෛද්‍ය ක්‍රමවල තියෙන මේ භාවිතයන් ඒ තියෙන විශිෂ්ටත්වයන් සහ ඒ තාක්ෂණයන් භාවිතා කරගත යුතුයි අපේ ජීවිතවලට කියලා. මොකද අපි දන්නවා අපි මේ මෙවැනි තත්ත්ව වලින් මෙවැනි රෝග වලින් වැඩිපුරම මිය යන්නේ බෝ නොවන රෝග තියන අය. ඉතින් බෝ නොවන රෝග බොහෝ වෙලාවට අපිට වැළඳෙන්නේ අපි වැරදි අපේ ආහාර සහ විහරණ රටාව නිසා. ඉතින් ඒකත් සමගම මේ කොවිඩ් වසංගතයේ අපේ රටේ ජනතාවට මතක් කරලා දුන්න පාඩමක් තමයි මේ අපේ දේශසාත්මය. ඒ වගේම දේශීය වෛද්‍යකමේ තියෙන මේ විශිෂ්ට දැනුම අපි නැවත භාවිතයට ගන්න ඕන කියලා. ඉතින් ඒකත් සමග තමයි මේ ආයුර්වේද ඖෂධවලට ජනතාව ගොඩක් ගියේ. එහෙම නැත්නම් අපි ඉස්සෙල්ලා කොත්තමල්ලි කියන එකට මම හිතන්නේ අපි අතීතයේ ගීත වලින් තමයි සඳහන් කරලා තිබ්බේ කොත්තමල්ලි ගැන. නමුත් දැන් අපි කොත්තමල්ලි ඉඟුරු පානයට අපේ ජනතාව දැන් හුරු වෙලා තියෙනවා. දැන් අපි ගොඩක් ලොකු රාජ්‍ය ආයතනවලට නැත්නම් විශේෂ ස්ථානවලට ගියත් අපිට දැන් මේක ලැබෙනවා. ඉතින් ඒ මට්ටමටම මේ අපේ තියෙන මේ විශිෂ්ටස්තයන් එළියට මතුණා. ඉතින් ඒ වගේම තමයි පළුන්රැල් අවස්ථාවේ මටත් මතකයි පෙරුම් කායන් හොයන්න අතිවිශාල ජනතාවක් අපේ වෙළෙන්සල් ඉදිරිපිට පෝලිං ගැසුණා. ඉතින් ඒක ලංකාවේ නිෂ්පාදනයක් නෙවෙයි අපේ වෙන රටකින් ආනයනය කරන්නේ. ඉතින් මොකද අපි දන්නවා අපේ පොඩි කාලේ නම් අපේ අතේ පෙරුම් කායන් කැල්ලක් ගැට ගහලා තිබ්බා ඔය බෝවන රෝග වලින් ආරක්ෂා වෙන්න. ඉතින් දැන් ජනතාවත් හුරුුණා මේ පෙරුම් කායම් ටිකක් අතේ ගැට ගහගෙන ආරක්ෂාව ලබා ගන්න මේ වෛරස් වැනි ආසාදන වලින්. ඊට අමතරව මා සඳහන් කර කොත්තමල්ලි ඉඟුරු ඊළඟ අමතරව අපි එතනින් එහාට ගිහිල්ලා තමයි අපි දෙපාර්තමේන්තුවක් අමාත්‍යංශයේ විදියට අපි මේ සුවදරණී කියන මේ අපේ විශේෂිත මේ නිවාරණ ඖෂධය අපි එළි දක්වලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි අපි සුවදරණී නිෂ්පාදනය කරන්න අපේ පුද්ගලික අංශයේ නිෂ්පාදකයෝ 50 දෙනෙක් විතර අපි ලියාපදිංචි කරලා ඔවුන් නියාමනය කරගෙන යනවා. අපි දැන් සුවදරණී ගැන ඔබ මතක් කරගෙන නිසා මම කියන්නම් ඒක අපි ග්‍රෑම් 50 පැකට්ටුවක් පාලන මිලකට නියමානුකූලව එකම ආකාරයකට වෙළඳපොළට නිකුත් කරලා තියෙනවා. ඉතින් ජනතාවට ඒක මේ අපේක වෙළඳසල් වලින් ලබා ගන්නත් පුළුවන්. හොඳයි. මට තප්පර කිහිපයක් දෙන්න අපි ඉක්මනින් වෙලාව බලලා දිගට කතා කරමු. මේ සුවදරණී පිළිබඳ විශේෂයෙන් දැනුවත් කිරීම අවශ්‍යයි. අපි සාකච්ඡා කරමින් සිටින්නේ ආයුර්වේද කොමසාරිස් ආචාර්ය ධම්මික අබේගුණවර්ධන මහතා සමගින් යනුව මේ වෙද්දි කොවිඩ් ක්‍රියාවලියට අදාළ වුණු කොහොමද සුවදරණී ප්‍රජා සෞඛ්‍ය සේවය ඒ වගේම ආයුර්වේද රෝහල් පද්ධතිය ක්‍රියාත්මක වීම
අදාළ ක්‍රමවේදය පිළිබඳ පැහැදිලි කරමින් සිටියේ. අපි කතා කරමින් සිටියේ විරාමයට යන්නට මත්තෙන් මේ වෙද්දී ආයුර්වේද නිෂ්පාදන වැනි දේවල් බොහොමයක් ප්‍රචලිත වෙලා තියෙනවා. වෙනදාට වැඩිය බොහොම ලොකු පැහැදිලි නැඹුරුවක් අපි දකිනවා. ඒ නිසා සුවදරණී කියන දේ බොහොම හොඳ ප්‍රවර්ධනයක් තිබුණා. ඒ වගේම ආයුර්වේද නිෂ්පාදනයක් විදිහට සුවදරණී වලට ලොකු ඉල්ලුමක් තිබුණා. අපි කතා කරමින් සිටියේ සුවදරණී පිළිබඳ. ඔව් එතකොට සුවදරණී කියන ඖෂධයේ තියෙන ඖෂධ වර්ග හතරයි අපේ කොත්තමල්ලි ඉඟුරු වෙනියල්ගෙඩ සහ හිඟරත්තල කියන එක. ඉතින් මේක දැන් මං හිතන්නේ ජනතාව ගෙවල්වත් අපි මොකද මේකේ වට්ටෝරුව සහ මේක හදා ගන්න හැටි මේක පානය කරන හැටි අපි ජනගත කරලා තියෙනවා. ඒ නිසා දැන් ජනතාවත් මේ ඖෂධය දීර්ඝ මේ ඉතාලම යහුසුලුව මේක පාවිච්චි කරනවා. ඉතින් ඒකෙන් අපි ඇත්තටම දැනගෙන තියෙනවා මේකේ හොඳ ප්‍රතිඵලත් වෙනවා කියලා. ඊට අමතරව අපි ඊට අදාළව පරීක්ෂණ කටයුතු මේ වෙන විට විද්‍යාත්මකවත් අපි ආරම්භ කරලා තියෙනවා කොහොමද ඒකේ තියෙන සාපල්‍යතාවය කියන එක. ඉතින් අපි ඒකිනුත් හොඳ අත්දැකීම් ලැබෙමින් පවතිනවා. ඒ වගේම දැන් අපි රෝග වැළඳිච්ච අයට අපි එතනින් එහාට ගිහිල්ලා ගුරුචාදී කෂාය කියන තවත් අප ඖෂධයක් තියෙනවා. අපි ඒක හැබැයි වෙළඳපොළෙන් අරගෙන අපි පානය කරන්න නෙමෙයි කියලා තියෙන්නේ වෛද්‍යවරයෙක්ගේ උපදෙස් අනුව පානය කරන්න කියලා. ඊට අමතරව අපේ ජනතාවට gedara indagena ඉතාම සරලව හදාගන්න පුළුවන් දෙයක් තමයි අපි හුඟ දෙනෙක් දන්නවා අපි පොඩි කාලේ ඉඳලම කොත්තමල්ලි සහ ඉඟුරු. ඉතින් මේක තඹගෙන බොන්න පුළුවන් විශේෂයෙන් දැන් මේ අවස්ථාවල නිවෙස්වලට වෙලා කොටු වෙලා ඉන්න නිරෝධායන ලක් වෙන අයට මට මතක් කරලා දෙන්න පුළුවන් කොත්තමල්ලි කොටස් හතරක් අරගෙන ඉඟුරු කොටස් එකක් දාන්න ඕන. හැබැයි මේ කොත්තමල්ලි අපි අමු වෙන්නේ මේ ගන්නේ මේක කබලේ බදින්න ඕන රන්වන් පාට වෙනකන්. ඒ වගේම අපි ඉඟුරු ගත යුත්තේ වේ වීලි ඉඟුරු. එතකොට හතරට එකට අනුපාතයට අරගෙන ඉවර වෙලා අපිට පුළුවන් මේ වතුර කෝප හතරක් දාලා මේක එකට සිඳවලා සාමාන්‍ය පානයක් විදිහට මේක පාවිච්චි කරන්න. ඊට අමතරව තව ගොඩාක් දේවල් අපිට තියෙනවා අපි මේවා පුළුවන් තරම් අපේ මේ සමාජ මාධ්‍ය ජාල හරහා අපේ Facebook පිටුව හරහා අපි මෙවැනි දේවල් නිරන්තරයෙන්ම ජනතාවට ලබා දෙනවා අමාත්‍යංශයේ නිල සන්නාමය යටතේ. මොකද විශේෂයෙන්ම ඔබ මම මේ අවස්ථාවේ ඉල්ලන්නත් කැමති දේශීය වෛද්‍ය අමාත්‍යංශය නැත්නම් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ යටතේ අපි මේ දෙන දේවල් තමයි අපි වගකීමකින් යුතුව ජනතාවට අපි සම්නිවේදනය කරන්නේ සහ අපේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හරහා. ඉතින් අපත් සමග එකතු වෙලා හිටියොත් ඔබගේ රෝග තත්ත්වයන් මනාව ලෙස කළමනාකරණය කරගෙන යහපත් ජීවිතයකට යන්න හැකියාවක් ලැබෙනවා. හොඳයි. ඉතාමත් වැදගත් මේ කාරණාවද. ඒත් එක්කම දැන් විශේෂයෙන්ම රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගී වුණු අයට රෝගේ සුව වෙලා තියෙන අයට මේ විදිහේ ප්‍රතිකර්ම ගැන කතා කරනවා. ඒත් එක්කම තමයි දැනට ඔබට ගියත් බලන්නට පුළුවන් මේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ Department of Ayurveda කියලා Facebook එකේ සර්ච් කරොත් තාමත්ම සාර්ථක page එකක් තියෙනවා. මේකේ හැම දෙයක්ම තොරතුරු වාර්තා කර තිබෙනවා. විශේෂයෙන්ම දැනට තියෙන විදිහට මේ ඔබගේ සිරුර තුළ වෛරසය බෝවීමට අවශ්‍ය හිතකර පරිසර විනාශ කිරීමට කළ යුත්තේ කුමක්ද? සෑමිටම ස්වභාවික ප්‍රතිශක්තිය වැඩි දියුණු කරගන්න ඒ වෙනුවෙන් කරගන්නට ඔසුපෙන් කෝප් එකක් පාවිච්චි කරන්න මොනවද පාවිච්චි කරන්න ඕනේ දේවල් මේ ඔබේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා වුණු අවශ්‍ය ප්‍රමිතිගත ආරකින් යුතු මේ සියලු ක්‍රමවේදයන් මේ වෙදී ජනගත කිරීම සිදු වෙලා තියෙනවා. එකම දේ ඕනේ ඔබ මේ දේවල් බලන්න ඔබ මේ දේවල් වලට යන්න මේ දේවල් දිහා හොඳ විචක්ෂණ බුද්ධියෙන් යුතුව බලලා මේ දේවල් පාවිච්චි කරන්න කියන දේ තමයි අපි ඔබට මතු කරන දේ. දැන් විශේෂයෙන්ම අපි දැක්කනේ කොමසාරිස්තුමනි විවිධ ඖෂධ වර්ග බිහි වෙන ඔබතුමන්ලට පරිබාහිරව ඒක සමහරලාට සූත්‍ර කමිටුවේ අනුමැතියට යනවා සමහරලාට මේක පරීක්ෂණ වලට යනවා. දැන් මේ වගේ නිෂ්පාදන ප්‍රමිතිගත හෝ ප්‍රමිතිගත නොවන මාධ්‍යෙන් ආවයින් පස්සේ මේවා ඔබතුමන්ලටත් කලින් මාධ්‍ය හරහා ජනතාවට යන ප්‍රශ්නයක් තියෙනවා. මේක එක්තරාකාරයක අවදානමක් එක්තරාකාරයක යහපතක් වෙන්නත් පුළුවන්. මොකක්ද මේ වෙනුවෙන් කරන්න පුළුවන් යාන්ත්‍රණය දැනට තියෙන? ඔව් ඒකත් මම හිතන්නේ අද දවසේ සාකච්ඡා කරගත්තොත් ඉතා හොඳ ප්‍රශ්නයක්. ඉතින් ඔබ දන්නවා පසුගිය කාලෙත් අපි මෙවැනි ලොකු බරපතල අර්බුදයන් වලට ලක් වුණා මේ සමාජ්‍ය හරහා කියන දේවල්. ඉතින් මේ සියල්ලටම මාධ්‍ය අවශ්‍යයි. මාධ්‍ය තුලින් තමයි අපි අපේ ජනතාව දැනුවත් කරන්නේ. නමුත් මේක තෝරා බේරා ගැනීම සහ ඒ කටයුත්ත ගැන අපේ ශ්‍රාවකයෝ සහ අපේ ප්‍රේක්ෂකයෝ අවධානය යොමු කරන්න ඕන. ඉතින් මෙවැනි මාධ්‍ය හරහා දැන් අපි මේ පාවිච්චි කරන දැන් ඔබ හොඳයි කිව්ව මේ Facebook පිටුව වගේම ඔය පිට Facebook පිටුවලත් යම් යම් අයගේ ෂණික ඖෂධ වර්ග මුදල් ගෙවලා දහස් ගණන් ගෙවලා මෙහෙම තියනවා කියලා කියනවා. නමුත් අපිට අපි කියන්නේ ඔබෙන් ඉල්ලා සිටින්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ යම් විධිමත් යාන්ත්‍රණයක් තියෙනවා ඖෂධයක් කියන දෙයක් කොහොමද අපි ලියාපදිංචි කරන්නේ සහ ඒක විශ්වාසයෙන් යුතුව ජනතාවට ලබා දෙන්නේ කියන කාරණේ. ඉතින් දෙපාර්තමේන්තුවේ යටතේ තියෙන ඒ සූත්‍ර කමිටුව කියලා ඔබ සඳහන් කරපු ඒ ඒකකය හරහා තමයි අපි ඖෂධ ගැන විධිමත් අධ්‍යයනයක් කළා.
ඒ ඖෂධ ජනතාවට භාවිතා කරන්න සුදුසුදු නැද්ද කියන කාරණේ කියන්නේ අනිත් එක තමයි කොහොම වුණත් ඖෂධයක් භාවිතා කළ යුත්තේ වෛද්‍යවරයෙක්ගෙන් නිර්දේශයකින් මතම තමයි මොකද අපි තනියෙන් තනියම ඖෂධ තිබ්බට අපි එහෙම ඖෂධ එහෙම භාවිතා කරන්නේ නැහැ ඒක ඖෂධ සම්බන්ධයෙන් තියෙන විශේෂිතම නිර්දේශයක් ඉතින් දෙපාර්තමේන්තුවේ තියෙන සූත්‍ර කමිටුවට ඖෂධ වර්ග 100 ගාණක් ලැබෙනවා එහෙම නැත්නම් අපිට වෙළඳ පොලේ තියෙන දේවල් අපි හොයා ගන්නවා හොයාගෙන අපි ඒ නිෂ්පාදකයෝ ගෙන්නලා ඔවුන් අපිත් එක්ක සම්බන්ධ කරගෙන අපි ඒගෙන අධ්‍යයනය කරලා බලලා අපි ඖෂධ එළියට නිකුත් කරනවා ප්‍රමිතිගතව දැන් ඒතර මට මේ අවස්ථාවේ කියන්න පුළුවන් අපි මේ කොවිඩ් වසංගත තත්ත්වය තුළ අපි ඖෂධ 16ක් අපි ඒ වගේ එළි දැක්වුවා ඒ ඖෂධ 16න් අපි දෙකක් තියෙන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ තමයි මේ ඖෂධ දෙකක් අපි ක්‍රියාත්මක වෙන්නේ සුවදර්ණී සහ ගුරුචාදී කියන එක. තව එක ඖෂධයක් ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව යටතේ නිෂ්පාදනය කළා එළියට දීලා තියෙනවා. ඊතුරු ඖෂධ 13 අපේ අනිකුත් පුද්ගලික අංශයේ අයට තමයි අපි නිෂ්පාදනය කළා අපි බලපත්‍ර දීලා ඒවා නියාමනය කළා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒකත් ප්‍රසිද්ධ කරලා තියෙනවා මේ ඖෂධ මොනවද කියලා. ඉතින් ඒව ගැන ජනතාවට විශ්වාසය තියන්න පුළුවන්. එතනින් එහාට පරිබාහිර කාරණා සම්බන්ධයෙන් විශ්වාසය කරන්න එපා. ඔබට හොඳම සහ පහසුම විශ්වාසගත හැකි දේ තමයි ඔබගේ ගමේ සිටින අපේ වෛද්‍යාචාර්යතුමා. එහෙම නැත්නම් අපේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අපේ රජයේ අංශයෙන් පත් කරලා තියෙන එතුමන්ලා සමග සම්බන්ධ වන්න මේ සම්බන්ධව දැනුවත් වෙලා ඊට පස්සේ ඖෂධ කියන දේ භාවිතා කරන්න. මොකද ඖෂධ කියන දේවල් අපි භාවිතා කරන්න ඉතාම අල්ප වශයෙන් සහ කෙටි කාලීන ඒවගේම වෛද්‍ය උපදේශයක් මත ඒ නිසා අපි සියලු දෙනාගෙන් වක්කීමක් තමයි මොන ඖෂධය ගත්තත් ඒ ඖෂධය සම්බන්ධයෙන් වෛද්‍යවරයෙක්ගේ උපදෙස් අනුගමනය කරන්න ඊට අමතර කාරණා ගැන තමයි අපි සාමාන්‍යයෙන් පොදුවේ සමාජයේ දැනුවත් කරන්නේ ආහාර සහ විහරණ සම්බන්ධයෙන් හොඳයි දැන් ඔතනදී මේ දේවල් නිසි ආකාරයෙන් තෝරා බේරා ගැනීමක් සිදු කළ යුතුයි දැන් ඔතනදීම තවත් එකක් වෙන තමයි ප්‍රමිතිගත වුණු වෙද මහත්තයා කවුද ප්‍රමිතිගත වුණු ආකාරයෙන් ආයුර්වේද දෙපාර්තමේන්තුවත් එක්ක අනුබද්ධව යන මේ හරි වෙද මහත්තයෙක් මෙතුමා මේක මේ ප්‍රතිකර්මය කරන්නේ නිසි ප්‍රමිතියට කියන දේ පිළිබඳ දැන කියා ගන්න ලොකු අවශ්‍යතාවයක් තිබුණා මේ ඩේටාබේස් එක කියන එක. දැන් ඒකට අදාළ වුණු වැඩපිළිවෙල අපදුටුවා මේ වෙද මහත්තයා කියන සංකල්පයත් එක්ක සාර්ථක වැඩපිළිවෙලකට ගමන් කරනවා. ජනතාවට හරි වෙද මහත්තයෙක් කවුද මේ වෙදකමේ ඉන්න ප්‍රමිතිගත කෙනෙක් මේක මෙයා මේ පරීක්ෂණ වලින් සමත් වෙච්ච කෙනෙක් කියන තහවුරුව ලබා දෙන්න ක්‍රියාත්මක වුණු වැඩපිළිවෙලේ ප්‍රගතිය කොහොමද කොමසස්තුමනි? ඔව් මම මේ අවස්ථාවේ මතක් කරන්න ඕන අපේ අමාත්‍යතුමා ගරු සිසිල් ජයකොඩි මැතිතුමා එතුමාගේ සංකල්පයක් විදිහට මේ වෙන විට මේ වෛද්‍ය ක්‍රමයේ තවදුරටත් ජනතාවට සමීප කරන්න තාක්ෂණය සමග මුසු කළා අපි වෙබ් අඩවියක් ආරම්භ කළා තියෙනවා අපේ වෙද මහත්මයා කියලා ඉතින් ඕනෑම පුද්ගලයෙකුට තොරතුරක් දැනගන්න ඕන නම් ලියාපදිංචි වෛද්‍ය වෘත්තිකයෙක්ද ඔහු ඉන්නේ කොහේද ඔහුගේ ගෙදරට යන්නේ කොහොමද සහ ඔහුගේ විශේෂිත අංශය කුමක්ද කියන කාරණා ඇතුළත් සම්පූර්ණ දත්ත පද්ධතියක් තමයි මේ අපේ වෙද මහත්තයා වෙබ් අඩවිය තුල තියෙන්නේ ඉතින් අපිට මේක ගිය මාසේ අපිට මේ ජනගත කරන්න හැකියාව ලැබුණා ඉතින් ඔබටත් පුළුවන් www.apevedamahatya.gov.lk කියන නාමය හරහා ගිහිල්ලා මේ අපේවෙද මහත්තයා අඩවියට ඇතුල් වන්න ඊට පස්සේ ඔබට ඕන නම් ඔබ ලංකාවේ කොහේ සිටියත් එහෙම නැත්නම් ඔබ පිටරටක සිටියත් ඔබට පුළුවන් අපේ වෛද්‍යාචාර්ය තුමෙක් හෝ තුමියක් සොයා ගන්න ඒ විතරක් නෙවෙයි අපි හිතමු ඔබට කැඩුම් බිඳුම් වෛද්‍යරෙක් හොයා ගන්න ඕන නම් ප්‍රවීණ අයෙක් හොයා ගන්න ඕන නම් ඔබට එවැනි අංශ හරහා තෝරා ගැනීමකුත් මේකේ ඇතුල් වෙන්න පුළුවන් ඉතින් දැනට අපි මේකේ 20000කට ආසන්න සංඛ්‍යාවක් මේකේ නම් ඇතුල් කරලා තියෙනවා. තාමත් මේක අඛණ්ඩව යාවත් කාලන වෙමින් පවතිනවා. අපේ ඉන්න මේ අපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ මැතිතුමේ ඉන්න අපේ සංවාදන නිලධාරී මහත්මීන් හරහා. ඉතින් මොකද මේකේ අපි දාලා තියෙනවා ඡායාරූපය පවා. ඉතින් ඒ සියල්ලම අපි අඛණ්ඩව යාවත් කාලන කරන්න ඕන. ඉතින් ඒ එක ක්‍රමයක් අපිට හොඳ වෛද්‍යාචාර්ය තුමෙක් හෝ තුමියක් හොයාගන්න. අපි එතනින් නැවතුන්නේ ඊට අමතරව මේක ලේඛනගත කරලා අපි ලේඛනයකුත් නිකුත් කරලා තියෙනවා. ඒ ලේඛනෙත් සටහන් කරලා තියෙනවා අපි මේ වෛද්‍යාචාර්ය තුමාලා තුමියන්ලගේ ඒ නම්ගම් සහ සියලුම තොරතුරු. ඊට අමතරව අපි අඛණ්ඩව මේ කටයුත්ත තවදුරටත් සංවර්ධනය කරගෙන මේ ජනතාවට සත්‍ය වශයෙන්ම කුසලතා සහිත නිවැරදි වෛද්‍යවරයෙක් හොයාගන්න අඛණ්ඩව දෙපාර්තමේන්තුව සහ අමාත්‍යාංශය විදිහට දායකත්වයේ සපයෙන් පවතිනවා. ඒකට හොඳම නිදර්ශනය තමයි අපේ වෙද මහත්තයා. මම සීල දනාවටම ආරාධනා කරනවා ඔබට ඊට කඩ තියෙන වෙලාවකට අපේ වෙද මහත්තයා වෙබ් පිටුවට ඇතුල් වෙලා
බලන්න තවත් ඔබගේ යෝජනා හැම තියෙනවා නම් අපිටත් ඒව දෙන්න. එතකොට අපි තවදුරටත් මේක පහසු කරලා දෙන්නම් ඔබගේ පරිශීලනයට. මෙතනදීත් අර කතා කරුණානේ ලියාපදිංචි කරගැනීමේ ඩේටාබේස් එක තව ටිකක් ලොකු කරගන්න ඕන කියන එක අපි ලේකම්තුමිත් එක්ක කතා කරා. දැන් ඒ විදිහට මොකද මේ ශේෂ්ත්‍රයේ ඉන්න අයත් මේකට දායකත්වයක් දැක්විය යුතුයි. ඇත්තටම අපිත් මේක ලියාපදිංචි එන්න ඕන කියන හැඟීම උන්ටත් එන්නට ඕනේ. කොහොමද මේ පැත්තෙන් තියෙන දායකත්වය? ඔව් ඒකයි ඇත්තටම වෛද්‍ය වෘත්තිකයන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය තියෙන්නේ ආයුර්වේද වෛද්‍ය සභාවට. එතකොට මේ අපේ වේද මහත්ය ක්‍රියාත්මක වන්නේ තේ නිල වශයෙන් නිල කාර්යයක් විදියට. එතකොට අපේ සියලුම මේ වෛද්‍යාචාර්යතුමාලා තුමියන්ලගේ වගකීමක් තමයි තමන්ගේ තොරතුරු යාවත් කාලන කර ගැනීම. අපි හිතමු ලිපිනේ මාරු වෙනවා. පදිංචිය වෙනස් වෙනවා. එහෙම නැත්නම් තවත් සමහර අයගේ තමන්ගේ පියා හෝ මව හෝ සහෝදරයෙක් ඉන්නව නම් ඔහු මිය යනවා. ඉතින් මෙන්න මේනි අවස්ථාවවලදී සහ තවත් එකක් තමයි ඔවුන්ගේ ඔවුන්ගේ වෘත්තීය දක්ෂතාව වැඩි දියුණු කර ගැනීම තියෙනවා. එතකොට අන්න එවැනි අවස්ථාවලදී අපත් සමග වෛද්‍ය සභාවත් සමග නිරන්තරයෙන් සම්බන්ධ වෙන්න ඕන. සම්බන්ධයලේ තොරතුරු ඒවා යාවත් කාලින කර ගන්න ඕන. ඉතින් ඒකට වෛද්‍ය සභාව හරහත් යම් කිසි ක්‍රමවේදයක් තියෙනවා. වෛද්‍යුරුන්ගේ නාම ලේඛන වසර 5කට සැරයක් අලුත්නා යාවත් කාලින කර ගැනීම සහ ඊට අමතරව ඔය ප්‍රාදේශීය මට්ටමින් වෛද්‍ය වෘත්තියේ යෙදෙන තවදුරටත් ව්‍යාපාරිකයක් නොරබපු අය සම්බන්ධයෙන් අපි අකණ්ඩ සොයා බැලීම් කරනවා. අපේ කණ්ඩායම වුන් සමග පරීක්ෂණය කරනවා. ඉතින් අපි ඒ අයටත් යම් සහනයක් ලබා දෙන්නත් මේ ව්‍යාපෘතිය හරහා අපි ඉදිරියට කටයුතු කරගෙන යනවා. හොඳයි. දැන් මේත් එක්කම ඊළඟට අපිට කතා කරන්න තියෙන දේ තමයි මේ වෙනකොට ආයුර්වේද දෙපාර්තමේන්තුව හරහා ආයුර්වේද නිෂ්පාදන රැසක් වෙළඳපොළට එනවා. අපි පහුගිය දවස්වල කතා කළා කොවිඩ් කාලවකවානු ඇතුළතදී කොහොමද මේ නිෂ්පාදන කරගෙන ගියේ. මොකද අමුද්‍රව්‍ය සපයා ගැනීමේ සිට ඇතැම් නිෂ්පාදන වෙළඳපොළට ගෙනීම දක්වා අති දැවැන්ත කාර්යභාරයක් ආයුර්වේද නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුළතදී සිද්ධ වෙනවා. කොහොමද මේ ආයුර්වේද නිෂ්පාදන කටයුතු දැන්ට සිද්ධ වෙන්නේ මේ වසංගත තත්ත්වය යටතේ? ඔව් ඒකත් අපි මුහුණ දුන්න ප්‍රබල අභියෝගයක්. වසංගත තත්ත්වය හමුවේ රට වසා දැමීම සහ මේ සීමා කිරීම හමුවේ යාවත් කාලින ඖෂධ සැපයුම පවත්වාගෙන යාම දුෂ්කර කාර්යයක් වෙනවා. ඉතින් එවැනි අවස්ථාවලදත් අපි ඒව දැනුවත් කරමින් අදාළ පාර්ශ්වයන් සහ බලධාරීන් සමග සාකච්ඡා කරමින් අපි වඩා වඩාත් පහසුකම් සලසලා දුන්නා මේ ඖෂධ සැපයුම යාවත් කාලිනව පවත්වාගෙන යාම. එතකොට මෙතනදී තියෙන ඖෂධ වර්ග සපයා ගැනීම ක්‍රම ප්‍රධාන ක්‍රම දෙකක්. එකක් තමයි අපේ රට තුලින්ම ඖෂධ සපයා ගැනීම. දෙවෙනි කාරණේ තමයි අපි ඖෂධ ආනයනය කරන එක. ඉතින් සමහර ඖෂධ අපිට ස්වයංපෝෂිත විය හැකි වුණත් අපේ රටක් විදියට අපිට සමා තවදුරටත් තාමත් ඖෂධ අපි පිටරටින් ගේනවා. ඉතින් මම ඔබව ප්‍රශ්න පොඩ්ඩක් එහාට ගිහිල්ලා යමක් පැහැදිලි කරන්නම්. මේ වන විට අපේ රජයේ ආරම්භ තියෙන ප්‍රතිපත්තියත් සමග ගරු අමාත්‍යතුමා අපිට උපදෙස් දීලා තියෙනවා ලබන අවුරුද්දේ මැදභාගයේ වන විට ඖෂධ 15ක ආනයනය සම්පූර්ණයෙන්ම නවත්තලා ඒ ඖෂධ ටික ශ්‍රී ලංකාව තුලම නිෂ්පාදනය කරගන්න. ඒක අපිට කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. එතකොට නමුත් දැනට මේ අවස්ථාවෙත් අපි දන්න කොත්මල්ලි මම කීප වරක් මතක් කරා කොත්මල්ලි වල තියෙන අවශ්‍යතාවය අපිට ඒක ලංකාවේ නෑ. අපිට ඒක ආනයනය කරගන්න වෙනවා. ඉතින් එතකොට යම් යම් සීමාකාරී බාධක නැතුවා නොවේ. හරි. එතකොට මම කතා කරේ හිටි ඉංගුරු සම්බන්ධයෙන්. අපි පසුගිය කාලේ මේ කොවිඩ් වසංගතයත් සමග අපි ඉංගුරු වලින් සම්පෝෂිත වෙලා හිටියේ නෑ. නමුත් දැන් අපි ඒක ලංකාවේ නිෂ්පාදනයට අපිට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ මේ ඖෂධ සැපයුම සහ ඊළඟට තව එකක් තමයි මේකත් සමග මේ ඖෂධ සැපයුම අපි ගොවියාගෙන් අපේ ඖෂධ නිෂ්පාදනාගාරවලට ඒ වගේම ගොවියා වෙතින් අපේ ලංකාව පුරා විසිරී තියෙන මේ ඖෂධ වෙළඳසැල්. මොකද ඖෂධ වෙළඳසැල් වලින් තමයි අපේ සාමාන්‍ය ජනතාව ඒ ගම් නියම් ගම්වල නගරවල ඒ ඖෂධ ලබා ගන්න. ඉතින් අපි ඒ තැන් වලටත් මේ අපේ ඖෂධ සැපයුම අපි විධිමත් කරන්න අපි කටයුතු කරා. ඒ විශේෂ බලපත්‍ර ලබා දීලා ඒක ආයතන විවෘත කළා. ඒ විතරක් නෙවෙයි මට මතකයි අපි සමහර අවස්ථාවලදී මේ රට වසා දැමපු අවස්ථාවලදී මේ ආයතන හරහා ඖෂධ නිවෙස් කරගෙන යෑමත් අර බටහිර සෞඛ්‍ය ශාස්ත්‍රයේ වගේම අපි දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ තැවෙන අවස්ථා විවෘත කළා දුන්නා. මොකද ලංකාවේ බහුතර ජනගහනයක් ඉන්නවා මේ දේශීය ඖෂධ මතම යැපෙන. ඉතින් ඔවුන්ගේ අවශ්‍යතාවත් අපි හඳුනාගෙන අපි ඔවුන්ටත් ඖෂධ ටික කලට වේලාවට ගෙදරටම යන ක්‍රියාවලිය අපි ආරම්භ කරා. ඉතින් ඒක තමයි අමාත්‍යංශයක් විදියට දෙපාර්තමේන්තුවක් විදියට අපි කළ යුතු දේ පහසුකම් සපයන්න අපත් සමග සිටින මේ අපේ වෛද්‍යකමේ මත යැපෙන අපේ පාරිභෝගිකයන් වෙත. ඉතින් ඔය ආකාරයෙන් තමයි මේ ඖෂධ කියන කාරණය අපි ඉස්සරහට යන්නේ. නමුත් මේ වෙන විටත් අවිතා සැලසුම් සහගත ලෙස විශේෂයෙන් අමාත්‍යතුමාගේ නායකත්වයත් එක්ක අපි ඉදිරි වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා.
අධීරෙන් අධීර ලංකාවේ නිෂ්පාදනය කර ගන්න පුළුවන් ඖෂධ ලංකාවේ හදා ගන්න. ඒකේ ප්‍රධානතම අරමුණ තමයි අපේ වෛද්‍ය ක්‍රමයේ පිළිගන්න දෙයක් තියෙනවා දේශ සාත්මය කියලා. ඒ කියන්නේ අපි ඉන්න ප්‍රදේශයේ වැවෙන කියන දේ තමයි අපිට සාත්මය වෙන්නේ. ඉතින් අපි ඒකට යන්න උත්සාහ ගන්නවා. ඉතින් අපි ඒකෙදි විශේෂයෙන්ම අපි පිට රටින් ආනයනය කරන ඖෂධ ගැන අපිට තහවුරුවක් නැහැ මේවයි කුමිනාශක තියෙනවද වෙනත් දේවල් තියෙනවද කියලා. ඉතින් ඒ නිසා අපි මේ වන විට අපේ කාබනික වගාවටත් අපි යොමු වෙලා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයටත් ඉදිරියට යන්න දේශීය වෛද්‍ය ක්‍රමය හරහා. ඉතින් අපේ අනාගතයේ අපි තව ටික කාලයක් යනකොට අපිට අපේ රටේම මේ භූමියේම කාබනික වගා මත නිෂ්පාදනය වුණු ප්‍රමිතියෙන් යුතු අමුද්‍රව්‍ය අපිට හොයාගන්න හැකියාවක් ලැබේ. ඉතින් ඒකටත් අපි සැලසුම් සහගතව කටයුතු මේ වෙනකොට දියත් කරලා තියෙනවා. හොඳයි. මේ සියලු දේ අතරේ අපි පිළිවෙලට සියලු දේ කතා කරගෙන ආවා. දැන් මේ වෙද්දී ආයුර්වේද ප්‍රතිකාර ලබා ගන්න කොවිඩ් නොවන බෝනෝන රෝග තත්ත්වවලට අදාළ වුණු පාර්ශවයන් සිටිනවා. අපි දන්නවා අංශභාග තත්ත්වයන් හෝ වේවා, අස්ථි බිඳීම් හෝ වේවා, අනෙකුත් යම් ආකාරයේ රෝග තත්ත්වයන් හෝ වේවා, ඔබ දීර්ඝකාලීනව ආයුර්වේද රෝහල් වලින් ප්‍රතිකාර ලබා ගන්න කෙනෙක් නම් මේ වෙලාවේ කොහොමද යාගේ ප්‍රතිකාර ක්‍රීමේ ක්‍රමවේදය දියත් වෙන්නේ? ඔව්, අපි එවැනි අයට බාහිර අංශ ප්‍රතිකාර අපි අඛණ්ඩව කරගෙන යනවා. ඒ තියෙන සීමාකාරී සාධකත් සමග අපි ඒව අඩාල කරලා නැහැ. ඒ වගේම බාහිරංශ සායනවලට යම්කිසි රෝගියෙක් අඛණ්ඩ ප්‍රතිකාර ගන්න ලියාපදිංචිලා ඉන්නවා නම් අපි ඒවත් නිවසේ ඖෂධ සපයා දීම සහ මොනියම් ක්‍රමයකින් හෝ ඔහුගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න අපේ ප්‍රතිකාර අංශයේ ඉන්න වෛද්‍ය කණ්ඩායම කිසිම පැකිලීමකින් තොරව ඒ කටයුතු කරගෙන යනවා. එතකොට ඒ එවැනි කටයුතු කරන්න කියලා අපේ වෛද්‍ය කණ්ඩායමත් ආසාදනයේ ලක්ුණ අවස්ථා නැතුවම නොවේ. ඒ වගේම තමයි අපේ රෝහල් පද්ධතිය. අපි රෝහල් පද්ධතිය අපි අකර්මණ්‍ය කරලා නැහැ. මේ කොවිඩ් ප්‍රතිකාර අපි කරගෙන ගියත් අපි හැකිතාක් දුරට මේ රෝගීන්ට ඒ විශේෂයෙන් ප්‍රදේශයේ ඉන්න ජනතාව ඔය දැන් ඔබ සඳහන් කරපු ඔයනි බරපතල රෝග තත්ත්වයන් වලට නේවාසික වෛද්‍ය ප්‍රතිකාර ගන්න අවශ්‍ය අවස්ථාවලදී අපි විශේෂ ක්‍රමවේදයන් හදලා තියෙනවා. ඒ ක්‍රමවේදයන් තුල අපි රෝගීන් ඇතුල් කරගෙන ඒ රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර කටයුතු මේ වෙනිටත් අඛණ්ඩව කරගෙන යනවා. ඒ වගේම තමයි මෙතන තවත් කාරණයක් තමයි අපි මේක නිවාරණය කරගන්න ඕන. ඉතින් අපි හැමදාම අපේ දේශීය වෛද්‍ය ක්‍රමයේ ප්‍රධානතම කාරණේ තමයි රෝග වළක්වාගෙන සිටීම කියන එක. ඉතින් ඒකට අදාළව තමයි අපේ ප්‍රජාසෞඛ්‍ය වෛද්‍ය කණ්ඩායම මේ දැනුවත් කිරීම සහ මේ කටයුතු තේවත් අපි කුමන බාධක තිබ්බත් අපි අඛණ්ඩවම කරගෙන යනවා. ඉතින් ඒක අපි නවත්තලා නැහැ. තාමත් ඔබට යම්කිසි රෝග තත්ත්වයක් තියෙනවා නම් ඔබ ප්‍රදේශයේ තියෙන ආසන්න රෝහලකට යන්න. නමුත් මටත් සමහරලාට දුරකථන ඇමතුම් වෙනවා ලංකාවේ, මොකද අපේ රෝහල් ප්‍රසිද්ධ වෙලා තියෙන යම් යම් රෝගවලට හොඳයි කියලා. ඉතින් ඒ හින්දා අපේ මේ අසනීපෙච්ච ජනතාව කතා කරලා අහනවා මට අර රෝහලට යන්න පුළුවන්ද, එතකොට කොහොමද මම මේ දිස්ත්‍රික් සංචරණ මායිම් සීමා ගන්න කියලා. ඉතින් නමුත් අපි මේ අවස්ථාවේ ඉල්ලා සිටින්නේ අපේ සියලුම රෝහල් හොඳයි, යම් යම් නම් තිබ්බට හොඳ වෛද්‍ය පළපුරුදු වෛද්‍ය කණ්ඩායමක් තමයි මේ සියලුම රෝහල් වල ඉන්නේ. ඉතින් ඔබ නොබියව යන්නේ ඔබ ආසන්නයේ තියෙන රෝහලට, ආසන්නයේ තියෙන රෝහලට ගිහිල්ලා ඒ අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඉතින් එහාට ඔබට යම්කිසි තව ඊට වැඩිදුර යමක් කරගන්න තියෙනවා නම් එතනින් කණ්ඩායමට උදව් කරයි, නැත්නම් ආයුර්වේද කොමිට දෙපාර්තමේන්තුවට අපිට අමතන්න. එතකොට අපි අවශ්‍ය පහසුකම් ටික සලසලා දෙන්න. හොඳයි. අවසාන වශයෙන් අපි ගත් විටදී අපේ රටේ දේශීය වශයෙන් ආයුර්වේද ඉගෙන ගන්න මේ ආයුර්වේද වෛද්‍යවරුන් විදිහට එළියට එන පිරිසට පෞද්ගලිකංශය ඒ වගේම ජාත්‍යන්තරය තුළ ඉතාමත් ඉහළ ඉල්ලුමක් තියෙනවා. මේක යුනානි හෝ වේවා, සිද්ධ වෛද්‍ය ක්‍රම වේද හෝ වේවා, මේ ප්‍රමිතිගත විශ්වවිද්‍යාල පද්ධතියකින් ලබා ගන්න අධ්‍යාපනයේ සහිත වුණු උපාධිධාරීන්ට ඉතාමත් ලොකු ඉල්ලුමක් ලෝකය ඇතුළේ තියෙනවා. අපේ රටේ බිහිවෙන මේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ උපරිම ප්‍රයෝජනය අපි ගත්තා කියලා ඔබතුමා විශ්වාස කරනවාද? උපරිම ප්‍රයෝජනය ගත්තා කියන කාරණයට මට තාම ළඟා වෙන්න අපහසුයි. මොකද තවදුරටත් මොවුන්ගේ සේවා ලබා ගත යුතුයි. ඉතින් දැනට අපේ දෙපාර්තමේන්තුව තුළ වෛද්‍යවරු 2400 ගානකට ආසන්න සංඛ්‍යාවක් තමයි ඉන්නේ මේ අංශ තුළ. මේ සංඛ්‍යා මේ හරියටම මම සඳහන් කරන්න නැත්නම් මේක වෙනස් වෙනවා විශ්‍රාමයන් සහ ඇතුළට එම් සහ වෙනි කාරණා නිසා. කොහොම නමුත් ඒ අපේ රාජ්‍ය අංශය තුළ. නමුත් ඊට අමතරව විශ්වවිද්‍යාලයකින් වසරකට සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල 4ක් දැනට ක්‍රියාත්මක වෙනවා. ඒ විශ්වවිද්‍යාල 4න් 600ක් විතර දෙනෙක් එළියට එනවා. ඉතින් ඒ වගේම මේ වන විටත් මේ කොවිඩ් කාලය තුළ විශ්වවිද්‍යාලයෙන් එළියට ආපු අපේ උපාධිධාරීන් විද්‍යාර්ථීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් පසුගිය කාලේ මොවුන් සියලු දෙනාම විශේෂයෙන්ම පුද්ගලිකංශයේ ආයතනවල තමන්ගේ සේවා කටයුතු කරගෙන ගියා.
විශේෂ සංචාරක ව්‍යාපාරයට අනුබද්ධ ආයතන ඒ වගේම පෞද්ගලික වෛද්‍ය වෘත්තිකය පවත්වන යන බෙහෙත් ශාලා ඒ වගේම තමන් විසින්ම හදාගත්ත රෝහල් එවැනි පද්ධතියක් තුළ නමුත් ඔබ දන්නවා මේ කොවිඩ් වසංගතයත් එක්ක අපේ රටේ එවැනි කාර්යයන් ගොඩක් දුරට යම් මට්ටමකින් අඩපණ වුණා ඒ නිසා මේකෙන් ගැටලුවක් තියෙනවා ඉතින් ඒ නිසා අපි තව දුරටත් මොවුන් සඳහා අවස්ථා සලසා දී යුතුයි ඉතින් ඒකට රජයක් විදියටත් අපි නිරන්තරයෙන්ම ඒ ගැන සාකච්ඡා කරගෙන යනවා කොහොමද ඒ කටයුතු කරන්නේ කියලා ඒ විතරක් නෙමෙයි ඔබ අර කිව්ව විදියට අපිට මේ මේ ඉන්නේ හොඳ පුහුණුව ලැබපු කණ්ඩායමක් ඒ කියන්නේ හොඳ පුහුණුවක් විනයක් තියෙන ශික්ෂණයක් තියෙන අය නිසා විදේශී ඉල්ලුම් තියෙනවා නමුත් විදේශී ඉල්ලුම් වලත් මේ මේ විදියටම තමයි ඒ රටවලත් තියෙන ප්‍රශ්නේ මේ වසංගත තත්ත්වයන් එක නමුත් අපි බහුතරයකුත් අවස්ථා අවශ්‍යය අවශ්‍යතා තියෙන අය අපි විදේශගත කරලා විදේශගත විදේශවල තියෙන ආයුධ ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට ඒ පහසුකම් අපි ලබා දීලා තියෙනවා ඒ වගේම අකණ්ඩව මේ අයගේ අකණ්ඩ වෛද්‍ය අධ්‍යාපනය සඳහාත් අපි යම් යම් පියවර ආරම්භ තියෙනවා ඒකට අපේ විශේෂ ආයතනයක් තියෙනවා දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය කියලා ඉතින් අපි මේ ආයතනත් හරහා මේ කට්ටේ කණ්ඩායම් වල මේ වර්ධනයන් අපි සකස් කරන් යනවා ඒ වගේම ගරු අමාත්‍යතුමාගෙන් නැවත මේ ශ්‍රමදා මතක් කරන කාරණයක් තියෙනවා මේ විදේශ ඉල්ලුම සපුරන්න විදේශයට ගැලපෙන ආකාරයට මේ හැකියාවන් තියෙන කණ්ඩායමක් අපි පුහුණු කරගමු කියලා අතරම වෛද්‍යුරු විතර නෙවෙයි සහායක කණ්ඩායම ඕන ඉතින් මේ සීළු දෙනාමත් මේ විධිමත් ආකාරයකට පුහුණු කරලා මේ විදේශ වෙළඳපොළේ අපිට තියෙන මේ ඉල්ලුම සපුරලා දෙන්න අපි මේ වුණිට වැඩසටහන ආරම්භ කරලා තියෙනවා හොඳයි අපිට තව මිනිත්තුක් විතර කාලයක් තියෙන කොමසාරිස්තුමනි දැන් ගමේ වෙද මහත්තයාගේ තියෙන දැනුම් සම්භාරය ගමේ වෙද පහත්තයා මිය ගියාගෙන් පස්සේ ඒත් එක්කම යටපත් වෙලා යනවා අපිට මේ තියෙන දැනුම් සම්භාරය තැනකට එකතු කරගන්න පුළුවන් නම් ඒක ලොකු වටිනවා දැන් ඔබතුමලා අපේ වෙද මහත්තයාරා වෛද්‍යවරු ටික එකතු කරගත්තා වගේ මේ දැනුම් සම්භාරයත් එකතු කරගන්න වැඩපිළිවෙලක් තියෙනවාද ඔව් දැනුම් සම්භාරය එකතු කරගන්නත් අපේ සියලුම විශ්වවිද්‍යාලවල දේශීය වෛද්‍ය ක්‍රමයේ සම්බන්ධව අපි විශේෂයෙන් උගන්වනවා ඒ වගේම අපේ වෛද්‍යරුන්ගේ සීමා වාසික කාලය තුළ මේ අපේ සියලුම වෛද්‍ය උපාධි හදාන ආධුනිකයන් ඒ වෙද මහත්තයෙක්ගේ ගෙදරට ගිහිල්ලා මාස 3ක් ඉගෙන ගන්න ඕන. එතකොට අපි ඒකෙදී අපි කරන්නේ මේ ශාස්ත්‍රයෙන් බැහැරව දැනුම සංරක්ෂණය කිරීමේ ක්‍රමවේදයක්. ඊට අමතරව අපි වෙද මහත්තුරුන් හරහා ගුරුකුල ක්‍රමයට ශාස්ත්‍රය තුල දැනුම සංරක්ෂණය කිරීමේ වැඩපළනොත් මේ වෙනුවට ක්‍රියාත්මක කරලා ආරම්භ කරගෙන යනවා. හොඳයි. සම්පූර්ණ කතාව එකයි. කොවිඩ් මර්ධන ක්‍රියාවලියට ආයුර්වේද දායකත්වය ඒ වගේම රෝහල් පද්ධතිය ක්‍රියාත්මක වීම කොහොමද මේ වෙනකොට ඔබගේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීම සඳහා විවිධ වුණු නිෂ්පාදන තියෙනවා ඒ නිෂ්පාදනවල ක්‍රියාවලිය කොහොමද ඒවා වෙළඳපොළට ගෙනෙන්නේ කොහොමද වසංගත තත්ත්වයක් තුළදී ආයුර්වේද දෙපාර්තමේන්තුව ආයුර්වේද නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යන්නේ කොහොමද ඒ වගේම අනෙකුත් රෝගී තත්ත්වයන් සියන පාර්ශ්වයන්ට බාහිර ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය මොකක්ද ඒ වගේම මේ පද්ධතිය රැකගෙන මේ අපිට තියෙන සම්පත ආරක්ෂා කරගෙන මේ විශ්වවිද්‍යාල තුලින් එන සම්පත්දායකින් මේ සියලු දෙනාම බොහොම සක්‍රීය විදිහට ආයුර්වේද ප්‍රවර්ධනය සඳහා භාවිත කරන්නේ කොහොමද කියන කාරණා පිළිබඳ අපි කතා කළා ඉදිරියටත් මේ වසංගත තත්ත්වය තුළ සිදු කරන කාරණා බාරය පිළිබඳ අපි ඔබ දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ අනුව ආයුර්වේද කොමසාරිස්තුමන් ආචාර්ය ධම්මික අබේගුණවර්ධන මහතා සමගින් අපි කතා කළේ බොහොම ස්තුති කොමසාරිස්තුමනි අද දවසේ පැමිණීම වෙනුවෙන් බොහොම ස්තුති ආයි අදට අපි කතා බහ හමාර කරනවා අපි මුලින්ම කියපු දත්ත වාර්තා ඔබට මතක ඇති ආසාදිතයෙකු නොවී සිටීම තමයි මේ වෙලාවේ ඔබට තියෙන එකම දේ බවට පත් වෙන්නේ ඔබ එන්නත් කරණය කරලා ඇති හැබැයි ඔබේ ගෙදර ඉන්න දරුවෝ එන්නත් කරණය කරලා නැහැ ඒ නිසා ඔවුන්ගේ ජීවිත අවදානමක සිටින්නේ වෛරසයේ වසංගතයේ ගෙදරට රැගෙන නොයෑමේ ඉතාමත්ම අවදානම්කාරී අභියෝගාත්මක තීන්දුව ඔබට තියෙනවා ඒ වෙනුවෙන් කැප වෙන්න කියන ඉල්ලීම අපි සිදු කරනවා රජයේ පැත්තෙන් ගන්නට ඕන තීන්දුව තීරණ රජයේ බාරයි ජනතාවගේ පැත්තෙන් ඔබේ පුද්ගල වගකීම ඉෂ්ට කරන්න කියන ඉල්ලීම අපි ඔබට කරනවා හෙට හම්බෙමු ප්‍රාර්ථනා කරන ඔබට යහපත් දවසක් ආයුබෝවන්